පවුල් සංස්ථාව අර්ථවත් විදිහට ගිනියන්න. ඒ කියන්නේ ඒ නෝනලා කියලා කියන එකට අපි තව විදිහකින් කියනවා නම් තාවතිනෙන් කියනවා අම්මලා. අම්මලා තමයි මේ දරුවෝ හදාගෙන මහත්තුරු හදාගෙන සමාජ පිළිවෙලකට ගිනියන්නේ. ඉතින් හොඳ නෝන කෙනෙක් ආවත් හොඳයි. නැත්තම් වෙනස්. ඒකයි අර පුප්ප බහණී නෝන ගැන කියන එකක් නෙමෙයි, මේක කාටත් පොදු එකක්. නමුත් ගෙදරක අම්මා කෙනෙකුගේ වචනය කියන එක බරපතලයි. දරුවන්ට දැඩි ලෙස බලපානවා. දැන් සමහර ළමයි ඉන්නව සමාජෙ ඉස්සරහට යන්න බයයි සබකෝලේ වගේ. හේතුව හොයාගෙන බලනකොට අම්මගේ වචන නිසා. අම්මා හැම වෙලෙම කතා කරලා තියෙන උඹට බෑ. උඹ ඕක දන්නේ නැහැ, මං කරලා දෙන්නම්. උඹට තේරෙන්නේ නැහැ. අන්න ඒ වචන තමයි ළමයින්ට කතා කරලා තියෙන්නේ. ඒතකොට ළමයිනුත් හිතාගෙන ඉන්නවා අම්මා දැන් හැමදාම කියනෝනේ අපිට බෑ බෑ කියලා. ඇත්තටම අපිට බැරුව ඇති. පුළුවන් වුණත් බැරුව ඇති. ඉතින් ගොඩාක් ළමයි පුළුවන් ළමයි ඉන්නවා ඒගොල්ල හිතන් ඉන්නවා බෑ කියලා. ඒකට හේතුව ගෝතභානි අම්මා කෙනෙක්. බලපං. එතකොට මල්සේ මනහර කතා ඇත්තන් කිව්වේ දරුවන්ට කතා කරනකොට විතරක් නෙවෙයි, සමාජේ කොතනක වුණා ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට, ස්කයිප් එකෙන් කතා කරනකොට, සමාජේ අනිත් කෙනෙකුට අදහසක් කතා කරනකොට. මම මේ වචන කතා කරන්නේ එයාගේ දැනුම අවබෝධය සඳහාය කියලා හිතාගෙන කතා කරන්න ඕන. එහෙම කතා කරන අය කතා කරනවට වැඩිය හිතනවා. ගෝතමහනි පුජ්‍යලය කතා කරන්නට ගියාම එයා හිතන්නේ නැහැ. කටට එන්නේ මොනවද? කටට එන හැම එකම කියනවා. ඔය කියනවා කතා කරනවා. පැය දෙක ටෙලිෆෝන් එකේ කතා කර කර ඉන්නවා. මොනවද ඔබ කතා කරේ ඔච්චර? නෑ මං නිකන්. පැය දෙකක් කතා කරලා කියන්නේ නිකන්. ඒ කියන්නේ එයාවත් දන්නේ නැහැ එයා මේ කතා කරේ මොනවද කියලා. ගෝතමහනි පුජ්‍යලය කතා කරනකොට ඔළුවෙන් හිතන්නේ නැතුව වචන කතා කරනවා. ඒ වචනවල ගොඩක් කලාවට තියෙන්නේ ඔය ඇත්තන්ට එහෙම කෙනෙක් හම්බුනොත් බලන්න, ඔය ඇත්තොත් එහෙම අයනම් ටිකක් හිතලා බලන්න, ඒ වචනවල තියෙන මෙන්න මේවා මොනවද? එයාගේ ලොකුකම, එයාගේ දක්ෂකම, එයාගේ හැකියාව, එයා හොඳ කෙනෙක්ය, ඔන්න වගේ කියන අදහස් තමයි අරව තියෙන්නේ. එයාගේ මහත්තයා ලොක්කෙක්ය, එයාගේ දරුවෝ ලොකු ඉස්කෝලවල උගෙන ගන්නේ, ඔන්න ඕවා. ඒවා එහෙම උනාට කමක් නැහැ. නමුත් ඒව නෙත් දැන් අපි කියමු මහත්ය, තමන්ගේ මහත්ය ලොක්කෙක් කියලා කියන එක හොඳයි. නමුත් තමන්ගේ මහත්ය ලොක්කෙක් කියලා තැන් තැන් වල කිය කියාම ඉන්නවා නම් ඒක වෙන මානසිකත්වයක්. තමන්ගේ දරුවෝ ලොකු ඉස්කෝලවල ඉගෙන ගන්නවා නම් ඒක හොඳයි. නමුත් මගේ දරුවෝ ලොකු ඉස්කෝලවල ඉගෙන ගන්න කී කියා තමන් උදම් වෙන මානසිකත්වයක් තියෙනවා නම් ඒක වෙන මානසිකත්වයක්. ඒක දෙකක්. පුප්පබහණී පුජ්‍යලයා ගෝතබහණී පුජ්‍යලයට වඩා වෙනස්. එයා කතා කරන්නට ගියාම බුදුහාඳුර අහන කතමෝච භික්කවේ පුප්පබහණී පුග්ගලෝ. මහණෙනි ඔයත් දන්නවද පුප්පබහණී පුජ්‍යලයාගේ කටේ හැටි? ඒ කියන්නේ එයාගේ කතාවේ හැටි. එයා කතා කරන්නට ගියාම කතා කරනවට වැඩිය හිතනවා. දැන් අපේ සමාජේ නිකම්ම හිත හිතා ඉන්න සයිකෝකාරයෝත් ඉන්නවා. ඒගොල්ල ගැන නෙමෙයි මම මේ කියන්නේ. තමන් කතා කරන වචනේ සමාජයට ප්‍රයෝජනයක්ද? මම මේ කතා කරන වචනේ ඇත්තද? මේක බොරුද? මම මේ කතා කරන්නේ ඔළුවේ කේන්තිය තියාගෙනද නැද්ද? එහෙම කියලා හිතනවා. එහෙම හිතලා සමාජයට කතා කරනවා. ඔහු හැම වෙලෙම බලන්නේ කතා කරනකොට සත්‍ය වචනේ විතරයි. සත්‍ය දේ කියන්නේ. ඔයා මේක දැක්කද කියලා ඇහුවොතින් එයා දැක්කනම් දැක්කා කියලා කියනවා, දැක්කේ නැත්නම් දැක්කේ නැහැ කියලා කියනවා. ගෝතමහනි පුජ්‍යලයා එහෙම නෙවෙයි. ඔයා මේක දැක්කද කියලා ඇහුවොත් එයා කල්පනා කරලා බලන්නේ මේක දැක්කයි කියලා කිව්වොත්ද මට වාසියක් එන්නේ, මේක දැක්කේ නැහැ කිව්වොත්ද මට වාසියක් එන්නේ කියලා ඔහු හිතන්නේ. කියන්නේ කතා කරන වචනෙන් Tamanට ලාභේ එන්න තමයි ඔහු හිතන්නේ. ගොඩාක් බිස්නස් ලෝකෙත් ඔහොමයි තියෙන්නේ. බිස්නස් කාර්යයන් තමයි තියෙන්නේ එහෙමනේ. අනිත් බිස්නස් ලෝකෙන් පරිබාහිරව අනිත් අය තුලත් මේ ගතිය තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වාසිය ලාභය පිණිස. එතකොට මේක දැක්කද කියලා ඇහුවහම එයා දැක්කේ නැති වුණත් දැක්කයි කියලා කිව්වොත් එයාට වාසිය ලැබෙන්නේ කියලා එයා හිතුවොත් එයා කියනවා දැක්කා කියලා. ඒක තමන් කතා කරන්නේ බොරුවක්, අසත්‍යයක්.
එවනත් එයා බය නැතුව කියන කෙනෙකුට පින්නවත්දී ඉස්සෙල්ලාම කිය ජීවිතේ ඉස්සෙල්ලාම කියන බොරුව තමයි කියන්න අමාරු. කියපය දන්නවා පළවෙනි එක අමාරුයි. මේක බොරුවක් නේද? මම මේක කියන එක හරි නෑ නේද? මේක අරයට අනිත් අයට හානියක් වෙන. බොරුව කියලා පුරුදු වුණ කෙනාට එකපාර දෙපාරකම එයා කියනවා. ඔය ගොඩාක් කතා කරන අය ඒ කතා කරපු ටිකක් ටේප් කරලා බලන්න වැඩි හරියක් තියෙනව බොරු. හැම කෙනාගේ කියන කතා බොරු කියනවා කියන එක නෙමෙයි මං කියන්නේ. ගොඩක් කතා කරනකොට ඇත්තම නැති නිසා වෙන ඒවත් ඈඳගෙන කතා කරන්න වෙනවා. එතකොට බොරු කියවෙනවා. ඉබේ කියවෙනවා. කේලම් ඉබේ කියවෙනවා. පරස වචන ඉබේ කියවෙනවා. ඒ ගොඩක් කතා කරනවනේ. ඒ නිසා අර පුප්පබහණී පුජ්‍යලයා වැඩිපුර කතා කරන්නේ නැහැ. හැබැයි කතා කරන දේ හොඳට හිතනවා. කතමෝච භික්ඛවේ මදුබහණී පුග්ගලෝ. අපි දැන් ඊගාව ස්ටෙප් එකට යන තුන්වෙනි ගැන. බුදුහාමුදුරුවෝ අහනවා කවුද මහණෙනි ඔයත් දන්නවද මදුබහණී පුජ්‍යලයාගේ ස්වභාවය? මේ කාරණා තුන පැහැදිලි කරන්න පැය එකහමාරක් දෙකක්වත් ඕන. නමුත් ටීවී වල බණ කියනකොට අපිට එහෙම වෙලාවල් ඉල්ලන්න බෑනේ. ඔරලෝසෝ දිහා බලබලා තමයි අපිට කාරණේ කියන්න වෙන්නේ. එචා ඔයත්තන්ට අපහැදිලි වෙන තැනක ගැටලුවක් වුණොත් ඉක්මනට කතා ඉක්මනට අහන්න. බුදුහාමුදුරෝ කියනවා මේ මදුබහණී පුජ්‍යලයා. මදු කියලා කියන්නේ මිහිරි. මදු කියන පාලි වචනේ මී මදුවා මඤ්ඤති බාලෝ එහෙම කියන්නේ. කරන කලට පව මිහිරිය මීසේ. ඒ වචනේ සිංහලට ආවේ මී කියන වචනේ. මදුබහණී පුද්ගලෝ. මදුබහණී පුජ්‍යලයා කියලා කියන්නේ එයා තැනක කතා කරන්න ගියාම හොඳට හිතනවා. හොඳට කල්පනා කරනවා. එයා ඇත්ත දේ වුණත් සමහර තැන්වල කතා කරන්න යන්නේ නැහැ. ඇත්ත දේ වුණත් කතා කරන්න යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම අපි කියමුකෝ. දැන් ඔයා මේක දැක්කද කියලා ඇහුවාම එයා දැක්කා එනකොට පාරේ. දැක්කා වුණත් දැන් මේක මං දැක්කා කියලා කිව්වොත් මේ සිද්ධිය මේක ලොකු අවුලක් වෙනවා. මේ මිනිහාගේ කසාදෙක් කඩා කප්පල් වෙනවා. මේක මම කොහොමද මේක කඩා කප්පල් නොවෙන්න කසාදෙත් මෙයාගේ හිත නරක් වෙන්නේත් නැතුව මේ අඩුපාඩුව හදාගන්න පුළුවන් වෙන විදිහට කියන්නේ කියලා එයා හිතනවා. එයා ඒක නිසා දැක්ක දේ වුණත් එවලේ කතා ඔව් මන් දැක්කා කියලා කියන්න යන්නේ නැහැ. එයා බොහොම විශිෂ්ට පුජ්‍යලයෙක්. ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙක්. බුදුරජාණන් වහන්සේත් ඒ සූත්‍රයේ එයා ගැන ගොඩාක් වර්ණනා කරනවා. එයා ගැන කිව්වේ කවුරු ගැනද? මදුබහණී පුජ්‍යලය ගැන ගොඩක් වර්ණනා කරනවා. වර්ණනා කරන්න පාලි සූත්‍ර ධර්මයේ ගොඩක් වචන යොදලා තියෙනවා. මෙන්න මෙහෙම වචන තියෙනවා කීපයක්. නීලා කන්න සුකා පෝරී වාචා ප්‍රේමණීයා හදයංගමා බහුජන කන්තා බහුජන මනාප. එහෙම ගොඩක් කියාගෙන කියාගෙන. ඒ කියන්නේ යාගේ සුබ වචන. එයා කියන වචනයකින් කාගේවත් හිතක් රිදෙන්නේ නැහැ. එයා කියන වචනයකින් ඒ වචනේ අහලා කාගේවත් හිත අවුල් වෙන්නේ නැහැ. එයා කියන වචනයක් අහලා තව කෙනෙක් එක්ක වෛර සිතුවිල්ලක් ඇති කරගන්නේ නැහැ. එයා කියන සිතුවිල්ලක් අහලා වෙන කෙනෙක් තව කෙනෙකුට කොඩි වින කරන්නට උත්සාහ ගන්නෙ නැහැ. ඒ වගේ අසන්න නොමග යන්නේ නැහැ. ඒ මදුබහණී පුච්චලය. අමාරුයි සමාජෙ හැම ජීවත් වෙන්න. නමුත් ඒ වගේ අය ඉන්නවා අපේ සමාජෙ. ගෝතබහණී පුජ්‍යලයෝ සමාජයක වැඩි. ගෝතබහණී පුජ්‍යලයන්ට ඡන්දත් වැඩි. පුජ්‍යලයෝ වැඩිනේ. ගෝතබහණී අයට මනාපත් වැඩි. පිරිස වැඩිනේ. නමුත් මදුබහණී පුජ්‍යලයෝ හරි අඩුයි. පුජ්‍යලයෝ අඩු වුණාට ඒගොල්ලන්ගේ වචන හරි ශක්ති සම්පන්නයි. ප්‍රබහාමත්. ඒගොල්ලන්ගෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ. වෙන කෙනෙකුට හිංසාවක් වෙන්නේ නෑ. ඒ වගේ පුජ්‍යලයෝ තමයි මදුබහණී පුජ්‍යලයෝ කියලා කියන්නේ. දැන් අපි මේ පුජ්‍යලයෝ තුන් දෙනෙක් ගැන කතා කළා. විවිධ වර්ගයේ කතා කිරීම සම්බන්ධව අපිට තියෙන කාල වේලාව අනුව තව මං කාරණා දෙකක් කියන්න යනවා. එක කතා කිරීමේ හැකියාව, දෙක කටට දාපු නීති. එක පළවෙනි එක පින්වත්නි, දැන්
ඔය ඇත්තන්ට කතා කරන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා කතා සමහර අය කතා කරනව අහගෙන හිටියාම අපේ හිතේ නැති කේන්ද්‍රය ඇවිලිලා එනවා. පොළු අවුල් වෙනවා. ඇඟපත අවුල් වෙනවා. අතපය හෙල්ලෙනවා. ඇඟ වෙවුලනවා. වචන. වචන. ඉගෙන සමහර පුජ්‍යලෝ කතා කරන. සමහර අය කතා කරනකොට අපේ අවුල් වෙච්ච ඔළු හිමින් හිමින් නිරවුල් වෙලා ඔළුව නෑ වගේ. ඒ කියන්නේ ඔළුව බරක් නෑ වගේ. ඔළුව සැහැල්ලු වගේ එහෙම දැනෙනවා. සමහර අය කතා කරනකොට කතා කරන්න ආසයි. ඒගොල්ල කතා කරනකොට අලුත් අදහස් අපිට ඔළුවට එනවා. සමහර අය ඒක කතා කරන්න අපි ආස නැහැ. හොඳයි, යා ලස්සනයි, හොඳට ඉන්නවා, කොණ්ඩ පීරලා, හොඳට පෙනුමින් නම් කතා කරන්න අපි ආස නැහැ. ඒ කතා කරනකොට ඔළුව අවුල් වෙනවා. කාගේ හරි කුණු ගොඩක්, කසල ගොඩක් තමයි ඔළුවට දාන්නේ. එහෙමයි ඉන්නවා. පින්නදී ඇයි එහෙම වෙන්නේ? මේකට හේතු හොයලා බලන්න ඕන. මේකට තියෙන සංසාර හේතු තියෙනවා, ඥානමය හේතු තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවතින් ඔය ඇත්තන්ට කතා කරන්න හැකියාවක් ලැබුණා. ඇයි ඔයාට කතා කරන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද දෙන්න තියෙන උත්තරේ? දැන් අපිට තියෙන්නේ අපෙන් අය ඒ වගේ ප්‍රශ්න අහන්නෙත් නෑ. අපෙන් ගොඩක් කලාවට අහන්නේ ඇයි ඔයාට කතා කරන්න බැරි කියලානේ අහන්නේ. දැන් කවුරු හරි අහනවා ඇයි ඔයාට කතා කරන්න පුළුවන් කියලා ඇහුවොත් මොකද්ද දෙන්න තියෙන උත්තරේ? මොකද්ද දෙන්න තියෙන උත්තරේ? උත්තරේ පස්සේ කල්පනා කරන්නකෝ. තව හිතන්නකෝ මොකද්ද දෙන්න තියෙන උත්තරේ කියලා. උත්තරයක් නැහැ. ඒ වුණාට උත්තරයක් තියෙනවා. උත්තරයක් නැහැ කිව්ව ඔය ඇත්තන්ට උත්තරයක් නැහැ. උත්තරයක් තියෙනවා කිව්ව බණ පොතේකට උත්තරයක් තියෙනවා. කෙනෙකුට කතා කරන්න හැකියාවක් ලැබුණා නම් ඒ හැකියාව ලැබුණේ ඒ කෙනා පෙර සංසාරේ කරපු පින්කම් නිසා. ඒ කියන්නේ හොඳ දේවල් දී මතින්, හොඳ අදහස් දීලා, මිහිරි පළතුරු දීලා අනිත් අයට ඒකේ පින්කම අනුව තමයි තමන්ට කතා කිරීමේ හැකියාවක් ලැබුණේ. ඒ කියන්නේ තමන්ගේ ඔළුවේ තියෙන අදහස නිරවුල්ව කෙනෙකුට කීමේ හැකියාව. දැන් බලන්න සමහර අය කතා කරනකොට කටහඬ හරි මිහිරි. සමහර අය කතා කරනකොට කටහඬ හරි මිහිරි කනට. හැබැයි කතා කරන කටහඬ මිහිරි වුණාට ඒ කතා මිහිරි හඬින් කතා කරන අදහස් ඒ තරම් මිහිරි නෑ. ඒවා හරි රුදුයි, ඡණ්ඩයි, පරුසයි, ඔළුව අවුල් කරන. එහෙමයි ඉන්නවා. ඔයත්තන්ටත් ඉස්සරහට හම්බේ. සමහර දැනටම හම්බෙච්ච ඇති. කතා කරන කටහඬ මිහිරි, හැබැයි අදහස් මිහිරි නෑ. සමහර අය ඉන්නවා අදහස් මිහිරි, හොඳ අදහස් කතා කරනවා, හැබැයි කටහඬ එච්චර මිහිරි නෑ. එහෙමයි ඉන්නවා. සමහර අය ඉන්නවා කටහඬත් හොඳයි මිහිරි, කතා කරන අදහසුත් ඒ වගේ මිහිරි. සමහර අය ඉන්නවා කතා කරන අදහසුත් මිහිරි නෑ. ඒ කියන්නේ අලුත් අදහස් නෑ, පරණ පටියමයි. කටහඬත් එහෙමයි. ඔය සමහර අම්මලා ඉන්නවා ගෙදර හැමදාම එකම කියන්නේ. ළමයින්ට ඒ ගොඩක් අම්මලා එපා වෙලා තියෙන්නේ. හැම ගෙනගෙනමනේ මම මේ කියන්නේ. ගොඩක් ඔය ළමයි එක කතා කරනකොට පේනවා අම්මා එපා වෙලා තියෙන්නේ. ඇයි කියලා අහුවාම අම්මා එපා වෙලා නෙවෙයි, අම්මගේ කට එපා වෙලා තියෙන්නේ. කටත් කියලා කිව්වම කට නෙවෙයි කතා කරන දේවල්. හැමදාම එක. කේන්ද්‍ර ගියාම එකම දේ කියන්නේ. හැමදාම කියන පාඩම් කරන්න පාඩම් කරන්න. ටීවී බලන්න එපා. වෙන වැඩ එපා එපා. පාඩම් පාඩම්. එහෙම එකම දේ නිතර කියන්නේ පුරුදු වෙන්න පපින්නත්. එතකොට එපා වෙනවා. සමහරලාට දරුවෝ ස්වාමි පුරුෂයාට බිරිඳ එපා වෙනවා. බිරිඳට ස්වාමි පුරුෂයා එපා වෙනවා. දරුවන්ට අම්මලා එපා වෙනවා. අම්මලාට දරුවෝ එපා වෙනවා. අද මේ බඳු ප්‍රශ්නයක් සමාජයේ තියෙනවා. ඒකට හේතුව හොයාගෙන ගියාම හොයාගෙන ගියාම ඒකේ ඒ හේතුවේ සටහන් වෙලා තියෙන්නේ මෙයාගේ කට හරි නැහැ. දරුවෙක්ගේ කට හොඳට හැදිලා තියෙනවා නම් ඒකේ පින සමාජය අනුමෝදන් කරන්නේ කාටද? අම්මට තාත්තට, තාත්තට වැඩි අම්මට. මේ කොල්ලෝ ටික හොඳට හදලා තියෙනවා. මුගේ කට හොඳයි. ඈ මේ කට හොඳයි. ඒ හොඳ කොල්ලා, හොඳ පුතා, හොඳ දුව. අම්මා තාත්තට ඒ ලකුණ එන්නේ. කෙනෙක්ගේ කට සවුත්තු නම් කාටද ඒ කුණු කොට එන්නේ? දැන් කට හොඳයි කියන වගේ කතා කට කියලා කිව්වහම පින්නත්දී අපේ කට කියලා කිව්වම සමහරු තෝල් ගැන කියනවා, සමහරු දත් ගැන කියනවා. බණ පොතේ කට ගැන කිව්වහම කියන්නේ වචන. කට නම් වචන. වචන කතා කරන වචන හොඳ නැත්නම් ඒ කට
කටක් නෙවෙයි, ඒ කට බෝකු කට. සමහරව ඉන්නව කටවල් නැති බෝකු කටවල් හයි කරපු බඩු ඉන්නව අපේ සමාජ. කතා කරන්න ගියාම උවමනායක දන්නේ නැහැ, එපායක දන්නේ නැහැ, කිය යුතු එක තෝරගන්නේ නැහැ. ඔළුවෙන් එපයි මේව තෝරගන්න. කට කටේ තිබුණාට ඕඩරේ ඉන්නේ ඔළුවෙන්නේ. ඔළුව අවුල් නම් කට අවුල්. ඒ නිසා කටට දාපු නීති දෙකක් තියෙනවා. නීති දෙකක් මං කියන්නම්. තියෙන වෙලාවත් අනෝ මට කවුරු හරි කියන කටට දාපු නීතියක් මම මේ කියන ඒවා ඔක්කොම ඔයත්තන්ට gedare යන ගියාමත් යනකොටත් ප්‍රයෝජනවත් මේවා කියන්නේ. ඒ කියන්නේ මේවා අහක දාන්න එකක්වත් මට කියන කටට දාපු නීතිය කටවල් මහ ගොඩක් නැහැ නේද? කන්නම් දෙකක් තියෙනවා. ඇස්නම් දෙකක් තියෙනවා. නාහනම් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. එකට හයි කරලා කටවල් ඉදින් දෙකක් නේ හරියටම වුණා කටවලු දෙකක් දෙන්න ඕන. දීලා නැහැ නේ. මේ මොකද්ද නීති? දැන් කතා කරනවා කියලා කිව්වට දැන් අපි කතා කරන්නේ කටින් කියලා කිව්වට ඇත්තටම කතා කරන වචන තියෙන්නේ කටේ නෙවෙයිනේ. වචන තියෙන්නේ කටේ නෙවෙයි, කටේ තියෙන්නේ. කටේ තියෙන මම කටහැරියා ඔක්කොනේ වැටෙන්න ඕනේ. එහෙම වැටෙන්නේ නැහනේ. එහෙම වැටෙන්නේ නැහැ. වචන තියෙන්නේ හිතේ. එහෙම නැත්නම් ඔළුවේ නේ. අපි ඒක සමාධි කියන විදිහ නැත්නම් මොලේ වෛද්‍යවරු කියන හැටියට ගත්තාම මොලේ හරිය ඔළුවේ හරිය අපි කියමු හිතේ කියලා. හිතේ තියෙන වචන තමයි කටින් එළියට දාන්නේ. එතකොට නීතියක් දාලා තියෙනවා කටට. මොකද්ද පින්නත් මේ දාපු නීතිය? ඔළුවේ කේන්තිය තියෙනවා නම්, ඔළුවේ තරහව තියෙනවා නම්, ඔළුවේ නොමනාපේ තියෙන වෙලාවට කටින් වචන එළියට දාන්න තහනම්. හොඳට මතක තියාගන්න. තමන්ගේ නොමනාප දැන් අපි කියමුකෝ තමන්ගේ ගාව යාළුවෙක් ඉන්නවා. අපි දෙන්න යත් එක්ක කතා කරනවා අපේ වෙන යාළුවෙක් ගැන. ඒ යාළුවා ගැන මගේ හිතේ තියෙන නොමනාපයක්. එහෙම නොමනාපයක් තියෙනම් මම මෙයත් එක්ක ඒ යාළුවා ගැන කතා කරන්න මට තහනම්. වචන කතා කරන්න තහනම්. ඇයි? කතා කරොත් නරක දෙයක් කියවෙන්නේ. අර එක්කෙනත් ගොඩක් වෙලාවට ඉතින් අපිට ඉන්න යාළුවෝ ගොඩක් ඒ වගේ අපේ පැත්තටම වගේ අහගෙන ඉඳලිවර වෙලා අනිත් පැත්තට ගිහිල්ලා එයාට කියනවා එයාගේ පැත්තටම වගේ. එතකොට එයා කියන එකත් අරන් අපිටත් ඇවිල්ලා කියන එහෙම අය තමයි අපිට ගොඩාක් ඉන්නේ ගූතපාණේ. ඒකෝල මේ වචනේ බර දන්නේ නැහැ. මේක සංසාරේ මේ හඬ ලැබුණ හැටි දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කටහඬ කිව් ගැන කතා කරනකොට කටහඬේ තිබිච්ච රිද්ම ලක්ෂණ 8ක් ගැන බණ පොතේ කියනවා. විස්සට්ට, මංජු, විඤ්ඤෙය්‍ය, සවනීය, අවිසාරි, ගම්භීර, නින්නාද ඔය ආදී වශයෙන් විස්තර කරන්න වෙලාවක් නැහැ. නම් වශයෙන් මතක තියාගන්න. දැන් අපේ වුණත් එහෙමයි. එක එක්කෙනාගේ හඬට කටහඬ අනිත් එක්කෙනාගේ හඬ වෙනස්. හැබැයි කටහඬත් මිහිරි වැදගත් වෙනවා. බුදුබණේ කියන්නේ හඬ විතරක් වැඩක් නැහැ. කතා කරන හඬත් වැදගත්. කතා කරන අදහසුත් වැදගත්. අදහස් කතා කරන නම් වචන තියෙන්නට ඕනේ. හැබැයි හැම වචනයකම අදහස් නැහැ. ගෝතමානේ පුජ්‍යලය කතා කරන වචනවල අදහස් නැහැ. ඔය කාට හරි කාගේ හරි කුණු ගොඩක් කාගේ හරි තරහක් වැඩෙන දේවල් අසන්නාගේ හිතේ ලෝභය ඇති වෙන දේවල් අදහස් මෝහය ඇති වෙන ඒවා රාගය ඇති වෙන ඒවා ద్వේෂය ඇති වෙන වෛරය ඇති වෙන මේ අකුසල ඇති වෙනවා ගෝතමානේ පුජ්‍යලය එක කතා කරනකොට. නිසා ඒ නිසා අපේ සමාජේ වැඩිත් එහෙමනේ. නිසා අපේ සමාජයේ නීතියක් දාලා තියෙනවා කියන්නා කෙසේ කීවත් අසන්නා මොකද සිහි බුද්ධිය දෙකක් සිහි බුද්ධිය සිහියේ තියෙන කියන එක හොඳට අහගන්න ඕන. දැන් අපේ මිනිස්සු අහන්නේ නැහනේ කියන එක අහන්නේ නැහැ. දැන් බණ පැයක් කිව්වත් ඒක අහන්නේ නැහැ. ඒක තමන්ට වාසි වචනයක් විතරක් ගලපලා ගන්න. අඳුර බණට කිව්වා මේක කියලා එයාට වාසියක ගන්නවා. කියන්නේ මොකද්ද කියලා හරියට අහන්නේ නැහැ. සිහියෙන් අහන්න ඕනේ. බුද්ධිමත් කෙනාගේ ස්වභාවය. දැන් පුංචි දරුවෙක් නම් ඉස්කෝලේ ටීචර් උගන්නනකොට හොඳට අහගෙන ඉන්නවා. නැත්නම් තේරෙන්නේ නැහැ. තව කෙනෙක් කතා කරන එකක් නම් හොඳට අහගෙන ඉන්න ඕන. අනුන්ගේ කුණු ගොඩවල් නෙවෙයි කියන එක අහන් ඉන්න ඕන. බුද්ධිය කියලා කියන්නේ ඒ කියපු දේවල් තමන්ගේ බුද්ධියෙන් මෙනෙහි කරනවා. මේක වෙන්න පුළුවන් දෙයක්ද? මේක මේ ගෑණි හදලා කියපු එකක්ද? මේක අතේ පත්තු වෙන එකක්ද? මේකෙන් මට හානියක් වෙන එකක්ද? මේ කැහුවම අපේ මහත්ය ගැන මගේ හිතේ තරහක් ගොඩනගෙනවද? මේ අපේ දරුවෝ ගැන හීනමානයක් මගේ හිතේනවද? මේවා බුද්ධියෙන් මෙනෙහි කරන්න ඕන. බුද්ධියෙන් මෙනෙහි කරලා ඉවර වෙලා තමයි ඒක පිළිගන්නවද නැද්ද කියන තීරණයට එන්නේ. කියනකොටම පිළිගන්නේ නැහැ බුද්ධිමත්තයි.
සිහි බුද්ධියෙන් අහලා එය තමා බුද්ධියෙන් මෙනෙහි කරලා මේක තීරණය කරනවා මම මේ වචනේ ගන්නවද රිජෙක්ට් කරලා දානවද මේ අයින් කරලා දානවද කියලා. ගොඩාක් අපේ සමාජයේ අපිට ඇහෙන අපිට කියන කතා කරන අය ගත්තාම ඒ වචන හොඳට පෙරලා එහෙම ගත්තේ නැත්නම් තමන්ගේ ජීවිතේ අවුල් වෙනවා මොලේ අවුල් වෙනවා. ඒ නිසා ඒ කාරණාව පිළිබඳවත් මතකේ තියාගන්න ඕනේ. දෙවැනි නීතිය තමන් යමක් කතා කරනකොට හැම වෙලෙම පුප්පබහණී පුජ්‍යලයන්ගේ සිරිත අනුගමනය කරන්න ඕන. මොකද පුප්පබහණී පුජ්‍යලයන්ගේ සිරිත කියන්න කලින් හිතනවා. ඔළුවට ආපු අදහස එහෙමම එළියට දාන්න තහනම් බෞද්ධයන්ට. ඒක ඔළුවේ හොඳට එඩිට් කරන්න ඕන. ඒක තව කෙනෙකුට කියනවා නම් කියන විදිහ කියන කාරණේ ඇත්ත වුණත් කියන විදිහත් වැදගත්. කතා කරන ශෛලිය අයියෙන් කියනවද හෙමින් කතා කරනවද සරලව කියනවාද කරුණු පැහැදිලි කරනවාද ඔළුවේ කේන්තිය තියන් මේවා වැදගත්. එහෙම තමන් හිතලා ඒ අනුව තමයි දැන් මහත්තයා කේන්ති ගිහින් ඉන්න වෙලාවේද නෝනා ටිකක් වැඩ වැඩි වෙලාවකද මම මේක කියන්නේ ඒව හිතන්න ඕන. එහෙම හිතුවේ නැත්නම් ගිහිගෙවල් ඇතුලේ ගිනිගෙවල් ගොඩ නැගෙනවා. ගොඩක් වෙලාවට අද සමාජයේ අපිට දකින්න ලැබෙන්නේ පවුල් නෙවෙයි වැඩිපුර දකින්න ලැබෙන්නේ අවුල්. ඒ නිසා අවුල් වෙන්නේ නැති හොඳ පවුල් සංස්ථාවක් ගොඩනගන්න සමාජ සංස්ථාවක් ගොඩනගා ගන්න අපිට පින්වත්නි ප්‍රයෝජනවත් වෙනවා. තමන්ට පෙර සංසාරේ පිනට ලැබුණ මේ සොරාලය උගුරු දණ්ඩ හරියට සමාජයේ යූස් කළොත් ප්‍රයෝජනයක් හැටිව නැත්නම් තමනුත් හානි කරයි සංසාරෙ දික් වෙනවා සත්‍ය සමාජයට දීලා සමාජයේ අසන්නාටත් හානි කර වෙනවා. තමන් නිතර නිතර වැරදි අදහස් අනිත් අයට කියනකොට ඒ අයත් ඔයත්න්ට කාඩ් එකක් ගන්නවා ඔය ගෑණි කියන එක අහන්න එපා ඔය ගෑණි අංගො නැන්ද කෙනෙක් කියලා. එහෙම නැත්නම් ආරොම්මාම කෙනෙක් කියලා මිනිස්සු ගන්නවා. එහෙම කියනවා. ගමේ ගොඩේ විතරක් නෙවෙයි ටවුම් වලත් දැන් එහෙම අය වැඩි. ඒ නිසා අද මේ ධර්මදේශනා මීට වැඩි දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට තියෙන කාල වේලාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට මම අද මේ කිව්ව කාරණේ තා තප්පර කීපයකින් ආයෙ පොඩි සාරාංශයක් දක්වන්නම් ඔයත්තන්ට මතක නැති වුණාද කියලා හිතලා මම අද කතා කරේ වචනය ගැන. වචන කතා කරන පුජ්‍යලයව ගත්තාම ලෝකේ ඉන්න අය කොටස් තුනකට බෙදන්න පුළුවන්. කොටසක් අසන්නාගේ මනස ගඳගස්සන අවුල් කරන තැවුල් හදන ප්‍රශ්න හදන වචන කතා කරන කට. අනිත් කෙනා සත්‍ය කට. දැක්ක දේ දැක්ක කියනවා නැති දේ නෑ කියනවා. ඔව් එහෙම කෙලින් කතා කරන කෙනා. අනිත් කෙනා දැක්ක සත්‍යය වුණත් නොදැක්ක දේ වුණත් කෙනෙකුට කතා කරනකොට තැන බලලා අවස්ථාව බලලා අසන්නාගේ මානසිකත්වය බලලා මේකෙන් මට හානියක් වෙයිද සමාජයට හානියක් වෙයිද කියලා බලලා එසේ නොවන්නේ නම් පමණක් කතා කරනවා නැත්නම් කතා කරන්නේ නැහැ. එයා දන්නවා එයාට හොඳට කතා කරන්න පුළුවන් කියලා. නමුත් එයා කතා කරන්නේ නැහැ ඒ අදහස අවශ්‍ය නැති නිසා. ඊගාවට මම කිව්වා ඒ කාරණා තුනෙන් පස්සේ කිව්වා මේ කටහඬ උගුරු දණ්ඩ කියලා කියන එක ඔයාට කතා කරන්න පුළුවන් උනේ ඇයි කියලා ඇහුවොතින් අපිට උත්තරයක් නැහැ කියලා. උත්තරයක් නැහැ නෙවෙයි උත්තරයක් තියෙනවා. ඒ උත්තරය තමයි පින්නත්නි පෙර සංසාරේ පිනට ඔයත් හොඳ දේ දීපු නිසා ඔයත්න්ට ලැබිලා තියෙන්නේ. අපි කියනවා පුංචි දරුවන්ට බොරු කියන්න එපා කටකඳ ගහනවා කියලා. ඇත්තම කතන්දරේ ඒක නෙවෙයි. අසත්‍යය දුන්නාම දිව කොට වෙනවා. අසත්‍යය දුන්නාම දිව කොට වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දිව දිගයි. බුදුරජාණන් වහන්සේගේ දිව දිගයි. එසේ වූයයි උන්වහන්සේ පෙර සංසාරේ සත්‍ය දේම කතා කරපු නිසා. ඔයත්න්ගේ දිව දිග නැති වුණාට දිව කොට වෙන වැඩ නකර ඉන්න පුළුවන්. ඊගාවට අපි කිව්වා කටට දාපු නීති දෙකක්. ඔළුවේ කේන්තිය තියෙනම් තරහා තියෙනම් නොමනාපේ තියෙනම් වෛරය තියෙනම් වචන කතා කරන්න එපා. ඔළුව හදාගෙන වචන කතා කරන්න කියලා කිව්වා. එතකොට මේ අපි තව කාරණාවක් කිව්වා තමන් වචන කටින් එළියට දාන වචනේ හොඳට හිතලා එළියට දාන්නට වචනයක් එළියට දැම්මොත් ආයෙක ගන්න බෑ. එහෙම නැ ඒකින්ද නොකිය යුතු වචනයක් එනවා නම් කට කරගෙන හරි ගමක් නැ මෙහෙම වහගෙන හරි ගමක් නැ ඒ වචන එළියට නොදා තමන්ම ගිල ගන්න උත්සාහ ගන්න. ගිල ගත්තොත් හානියක් වෙන්නේ නැ අජීර්ණයක් වෙන්නේ නැ. එළියට දැම්මොත් හානියක් වෙනවා අජීර්ණ හත් වෙනවා. මෙන්න මේ කාරණා ටිකයි මම අද පැහැදිලි කරේ.
අද මේ ධර්මදේශනාවෙන් අවසන් කරන්නට මත්තෙන් මේ ධර්මදේශනාවේ දායකත්වයේ පිළිබඳවත් මතක් කරන්නට ඕනේ. ඒ ගුණවතී මහත්මිය අද මේ ධර්මදේශනාව පැවැත්වනුයේ දායකත්වයේ දරුවේ වැල්ලම්පිටියේ පදිංචි තමන්ගේ ස්වාමි පුරුෂයාට පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම කියන මූලික සහ සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම කියන අදහස හිතේ තියාගෙනයි දැන් කල්පනාවට ගන්න. අපි මේ සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය මහිමයන් නමින් නැසීමිය ගිය මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරනවා. අපේ නමින් නැසීමිය ගිය සියලුම වර්ග පරම්පරානු ඥාතීන්, මේ නම් සඳහන් කළ නොකළ සියලුම ඥාතීන් මේ පුණ්‍ය මහිමයන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් දුක් ඇති ස්ථානයක වාසය කරනවා නම් සුවපත් භාවයට පත්වෙත්වා. සුවපත් තැනක සිටිනවා නම් ලබාගත් ආව සැප සම්පත් තවදුරටත් වඩා වර්ධනය කරගනිත්වා. මියගිය ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදුකියන්. ඒ වගේම ප්‍රදේශ භාර, පළාත් භාර, ගම්භාර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. දෙවියෝ පින් ගනිත්වා. ඒ වගේම ගුණවතී මහත්මිය, ප්‍රදීප් මහත්මයා, කමල් මහත් ඇතුළු ඒ සියලුම ඇත්තන්ට නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ සිත සාන්තිය යහපත් උදා කරගන්නට, කරන කටයුතු සාර්ථක කරගන්නට, යහපත් සිතිවිලි ඔළුවට එන්න, දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ පිහිට ආධාරය ලැබෙත්වා, දෙවියෝ පින් ගනිත්වා කියලා කල්පනා කරගෙන කවුරුත් සාදුකාරයක් පවත්වනවා. සියලු දෙනාම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආජුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආජුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සූත්‍ර ධර්ම දේශනාව තුළින් අපගේ ජීවිත ආලෝකමත් කරන්නට, අපිට අර්ථයෙන් ධර්මෙන් අවවාද අනුශාසනා සැපයූ, අපට නිවැරදි මාර්ගෝපදේශනය සැපයූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහාචාර්ය පූජපාද පාතේගම ඥානිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පින්පෙත් අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේ මේ ඉෂ්ට සිද්ධ කරන උදාරතර වූ ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට අවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය උදා වේවා, චිරජීවනය ලැබේවා, තව තවත් ශාසනික අධිගමයන් ලබන්නට මේ පින්කම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, මේ ආකාරයෙන් බෞද්ධ මාධ්‍යාලයේ බෞද්ධ රූපවාහිනිය සංවිධාන කරන උතුම් වූ පින්කම් සඳහා ඔබටත් සංවිධාන ශක්තියෙන් සහයෝගය දැක්විය හැකි, ඔබටත් ඔබගේ සුපින්වත් දායකත්වය දැක්විය හැකි. ඒ මතක් කරන අතරවාරයේදී මේ මොහොතේදී මේ පින්වත් පිරිස සූදානම් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අෂ්ට පරිෂ්කාර ධර්මයන් පෙරට කොටගත් ඒ උතුම් වූ පරිෂ්කාර පූජා කරන්නට වැල්ලම්පිටිය සේදවත්ත අංක 35න් 2 නිවසේහි පදිංචි ඒ ගුණවතී මහත්මිය ප්‍රදාන ඒ සදැහැති දායකවන් පිරිස, දායක දායකවන් පිරිස මේ මොහොතේදී ගෞරවනීය දේශකයන් වහන්සේට ඒ අෂ්ට පරිෂ්කාර ධර්මයන් පූජා කරන මොහොත සුපිනතුනේ ඔබටත් පුළුවනි බෞද්ධ රූපවාහිනිය සමගත්වෙල් බැඳගෙන මෙවන් වූ පුණ්‍යෝපකාර සත්කාරයන් සඳහා සදැහැති දායකත්වය දක්වන්නට ඔබට පුළුවනි අමතන්නට අපගේ කාර්යාලීය දුරකථන අංකය. එමතීමෙන් ඔබටත් පුළුවනි මේ කටයුතු සමග සහ සම්බන්ධ වන්නට. සුපින්නතුනි, මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කරන මොහොත 7215288 7215288 අපගේ දුරකථන අංකය. බෞද්ධ රූපවාහිනී කාර්යාලය එමතීමෙන් ඔබටත් පුළුවනි මෙවන් වූ උතුම් සත්කර්තව්‍යයන් සඳහා, පුණ්‍ය මහිමයන් සඳහා ඔබටත් ඔබගේ සදැහැති දායකත්වය දක්වන්නට. එසේනම් සුපින්නතුනි, මේ අෂ්ට පරිෂ්කාර පූජා කරන අතරවාරයේදී අප සූදානම් වන්නේ උතුම් වූ සූත්‍ර ධර්ම දේශනාවේ පුණ්‍ය කර්මය මෙතකින් නිමවටපත් කරන්නට. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.